ධයන කරන්න යන්නේ මාර් වැඩක් මටළඟදී පොලිස් නිලධාරියෙක් හම්බ වුනා. එයාට තියෙනවා ප්‍රියස් මෝටර් රතයක් මේ නිලධාරයා ඩියටි ෝෆ වෙලාවට සහ නිවාඩු දවස්වෙලට ප්‍රකට ටැක්සි සර්විස් එකක් වෙනුවෙන් එයාගේම කාර් එකෙන් හයර් දුමනවා. මම මේ මාසේ නෝනගේ අතට එක්ලක්ෂ විසිපන්දහක් දුන්නා. පෙට්‍රල් පෝලිමක ඉන්න ගමන් මිනිහා මට එහෙමකිව්වේ ආඩම්බරෙන් වගේ. ඇත්තටම අපිට ඒ වගේ දෙවැනි ආර්ථිකයක් ගැන අවධනය යොමු කරන්න බැරිද. පුළුවන්නම් ඒක මේ ආර්ථික අමාරුකම් වලින් ගොඩ යන්න සෑහෙන උදව්වක් වෙනවා. සංචාර්ක ඇමතිනි ඩයනාගමගේ ගෙවී ගියදිනවල වැඩිපුරම කතා බහට ලක්කුණු කාන්තාවක්. මොකද ඩයනා ගැන සමාජය කතා කරන්න ගත්තේ. එයා ඔය කියපු විදියේ දෙවැනි ආර්ථිකයක් ගැන කතා කරන්න ගත්තු නිසා. දයනාට තනතුරක් හම්බ වුණ. එයා ඒක අරන් නිකම්ම වනවනා ඉන්න හිතුවේ නැහැ. දයනාටත් වැඩ කරන්න ඇම්මක් තියෙනවා. ඇම්ම පාවිච්චි කරලා ඩයනා ගැම්මක් ගන්නයි හදන්නේ. ඒකට සපෝට් එකක් දෙන්න ඕන. මුලින්ම එයා අදහස් පලකරේ ගංජා නීදිගත කිරීම ගැන. ගංජාවලට සමාන්තරව ඩයනා පලකරපු තවත් මතයක් තමයි ලංකාවට රාත්‍රී ආර්ථිකයක් හදන්න හඳුන්වා දෙන්න ඕනේ කියන එක. අපි වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නේ පැය අටේ සේවා මුරයක. උදේ අටට නවයට පටන් අරන් පාවෙද්දිී ඉවරයි. ෝච්ට ැත්තම් බස් එක දුවනවා ඩයනා කියන්නේ ඒක එහෙමම ගෙනියන්න ඒත් එක්කම දවාලේ හම්බ කරන සල්ලි රෑට වියදම් කරන ක්‍රමයක් හදමුෝ. ඒක රාත්‍රී ආර්ථිකය බවට පත්කරමු කියලායි. එයා කියන්නේ අපි දවල්ට අමාරුවෙන් හොයෙන තුට්ටු දෙක රෑට නාස්ති කරන්න කියලා නම් නෙවෙයි. ඇති හැකි මිනිස්සුන්ටයි සංචාරකයන්ටයි පුළුවන් ඩයනා කියන රාත්‍රී ආර්ථිකය තුළ පිනුම් ගහන්න. තියෙන එවුන් පෙනනු ගහලා රෑට මුදල් වියදම් කරපල්ලා නැතිබැරි එවුන් තව කීය කරී හම්බ කර ගනී. දවල් වැඩ කරලා ගෙදර දුවන් එවුන් හවස හයින් පස්සේ සමහර විට මොනවාහරි කරලා තව පොඩි ආදායමක් උපයාගනි. ලිඩ TVව ප්‍රවෘ්ති අංශය ඩයනාගෙන් ඇහුවා. Cඒ. චන්ද්‍ර ප්‍රේම ලියපු කොළපාට සමාජය කියන පොත කියවලා තියෙනවද කියලා. ඩයනාකිව්වේ එයා සිංහලින් කියවනවා අඩුවයි කියලයි. ඒක අසුව දශකයේ ලියවිච්ච පොතක්. න්ද්‍රප්‍රේම ියලාතියෙන්නේෙ ඩයනා කියනවර්ගේ රාත්‍රී ආර්ථිකයක් නැත්තම් පැෑ අටෙන් පසු එළඹෙන දෙවැනි ආර්ථිකයක් ගැන ඒ ඒ කැසිනෝ තියෙනවා. ගනිකාවෘතියත් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ ඉතින් දෙවැනි ආර්ථිකයක් කියලා බෝඩ් ගහගත්තේ නැතුවට කැමති අය ඒ දෙක කවදත් කලා. ගංජ වගේම ගනිකාවෘතිය නීතිගත කරන්න කියලා අපිට කියන්න පුළුවන්. දරුවෝ අපචාරවලට යොදබනවාට වඩා නගරවල රතු උපනගරදාලා ඒ ඇම්ම නියම විදිහට පාකරගන්න පහසුකම් සලස්සන්න ඕනේ. රාර්ථ්‍රී ආර්ථිකය කිව්වහම හුවක් අය ඒක ගනිකාවෘතියට ලගු කරනවා. ඩයනා පුනපුනා කියලා තිබුණා ගනිකාවෘතිය කියන්නේ රෑට විතරක් කෙරෙන එකක් නෙවෙයි කියලා. සේවා දායකෝ එන නි දවලටත්ර. ඒතිය කරන්න පුළුවන් කැසිනෝ ගනිමු. පි කැසිනෝවලට සපෝට් පිටටට වල ඉඳලා කැසිනෝ ගහන්නට පිරිස් එනවා. එහෙම ආවම වැඩ කරන්න ඩලස්ට හොඳ ටිපස් ලබෙනවා. කැසිනෝවල වැඩකරන අයට හොඳ වැටු බක් දෙන්න ඕනේ. නැත්තම් කැසිනෝ එකේ අයිතිකාරයා තමන්ට පොඩිපඩියක්දීලා ලොකු ගානක් හම්බ කරන කොට සේවකයෝ හොරකමට පුරුදු වෙනවා. හොරකම් කරලා ඔහුුවෙන එවුන් කළුවර කාමරයකට අරන් බෞන්ස කෙනෙක් ලෞව්වා වැලි පුරෝපු එස්ලෝන් බටයකින් නෙලනවා. බෞවන්සරලා කියන්නේ වැඩකරන කොල්ලන්ට ගහන්නම ආයතනයට බඳවාගෙන ඉන්න මැරයෝ. මේ ෘතියේ තියෙන ඒ කළු පැත්ත මකලාදාන්න ඕනේ. කැසිනෝ අයිතිකාරයා හම්බ කරන මුදලත් විනිවිධව පේන්න ඕනි. එයා ආදායම් බදුගෙවන්න ඕනිේ. හොරෙන් කැසිනෝ ශාලා කරන එක වැරදි. නියමිත මුදල් ගෙවෙලා කැසිනෝ ලයිසන් එක ගන්න ඕනේ. වැඩකරන අයට EPEF එවන්න ඕනේ. ලංකාවේ කැසිනෝවල මේ කියන කිසිම දෙයක් වෙන්නේ නැහැ. ගනිකාවෘතියත් නිකම්ම කරන්න බෑ. ෘත්තියේ යෙදෙන කාන්තවන් වෛ්‍ය උපදෙස් පිළිපදින්න ඕනේ. වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වෙලා යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න ඕනේ. නැත්තම් සේවාදායකයා අමාරුවේ. දැන් පේනවනේ කැසිනෝතුන් ගනිකාවෘතියත් කියන දෙකම ලෙේසි නෑ. නිසි ප්‍රතිපත්ති හැදුවොත්න් හරි ඩයනා කියන මේවට වියදම් කරන්න බලාගෙන එන අය රාත්‍රී ආර්ථිකය සපුරා දෙනවා කියලයි. ඒක විතරක් මදි රෑට කරන්න පුළුවන් තව වැඩ ගැනත්න් අපි හිතන්න වෙනවා. දවල්ට වගේ මහන්සි වෙන වැඩ රෑට කරන්න පුළුවන්ද. රෑටමිනිසින් ඉන්ද්‍රියන් නිවෙන්න ඕනේ. ඇස්පිය වෙන්න ඕනේ. ශරීරය සංසුන් වෙන්න ඕනේ. හෙම රැකයාා තියෙනවද. ලේඛකයකුට ලියන්න පුළුවන් පරි ගනක දැනුමත් එක්ක කරන වැඩ කරන්න පුළුවන්. ඒ හැරුණාම සිංගප්පූරුවේ මැලෙසියාවේ තියෙන නයි් බසාර් අපිතින් කොළඹ ඇති කරන්න පුළුවන්. ගාල්ල නුවර වගේ පලාාත් වෙලත් පුළුවන්. අපේ ආකල්ප වෙනස් කර ගැනීමයි ඒ පළමුව කරන්න ඕනේ. ඩයනා හොඳ ට්‍රයි එකක් තිබ්බා. ඒක ගෝල් එකක් බවට පරිවර්තනය කරගන්න අපි කාගෙත් සහයෝගේ ඕනේ. සටහන විම ලාාත්වීරත්නෑ.